දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. ඉතින් මම හිතේ තියාගෙනම හිටියේ මේ මැතිවරණයේදී අපි වැඩි දන්ද 10,000කින්වත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි අපේ ඉලක්කය තිබුණේ. හැමෝගෙම බලාපොරොත්තුවක් තිබුණා. ඒ සියලු දෙනාම අප කැප වෙලා වැඩ කෙරුවා. අපේ අවාසනාවට අපිට වුණා කරන ඡන්ද සංඛ්‍යාව ලබා ගන්න බැරුව ගියා. ඒ නිසා මම කල්පනා කරනවා දැන් ඉදිරියට මැතිවරණයක් තියෙනවා. ඉදිරියට තියෙන්නේ යන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. මේ මැතිවරණය අපිට ආරම්භය ඇටියට පාර්ලිමේන්තු විසිරීම පෙබරවාරි මාසයේ අන්තිම දිනට කෙරෙනවා කියන එක හරියට දිනයක් කියලා නෑ. එහෙම තමයි දැනට තියෙන්නේ. ඉන් අනතුරුව ප්‍රියල් මාසයේ 20 ගණන් වල තමයි ඊළඟ මහ මැතිවරණයක් තියන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක තමයි අපිට තියෙන ආරංචි මාර්ගය. ඒක නිල වශයෙන් තාම ප්‍රකාශයට පත් කළා නෑ. අපිට ඒක අනිද්දා දැනගන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තුවේ රැස්වීමක් තියෙනවා අලුත් ජනාධිපතිතුමා පිළිගැනීම පිළිබඳව. මම හිතනවා ඒක දෙසැම්බර් 3 වෙනිදා වාගේ තමයි ඊළඟ නියමිත දිනේ. ඒ දිනේදී සමහරක් විට ප්‍රකාශයට පත් කරයි විසිරවීම පිළිබඳව ප්‍රවෘත්තියක්, ඒ වගේම ඊළඟ මැතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රවෘත්තියක්. ඒ නිසා මගේ විශේෂ ඉල්ලීම අපි හිටියා නොහිටියා සමුන්නාසලා සියලු දෙනාම එකමුතු වෙලා ඊළඟ මැතිවරණයට සූදානම් වෙන්න අධෛර්ය වෙන්න උවමනාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී හැටි එහෙම තමයි. කලකදී එක පක්ෂයකට ජයග්‍රහණය ලැබෙනවා, කලකදී අනිත් පක්ෂයකට ජයග්‍රහණය ලැබෙනවා. දැන් අපිට ඒ වගේ තමයි. 2015 අපිට ජයග්‍රහණයක් ලැබිලා අපිට ආණ්ඩුවක් පිටවන්න පුළුවන් වුණා. මේ අවස්ථාවේදී අපිට තිබිච්ච ආණ්ඩුව නැතුව ගියා. විපක්ෂයට අවස්ථාව ලැබුණා ආණ්ඩුවක් පිටවන්න. දැන් ඒගොල්ලෝ අද ඇමති මණ්ඩලය දියුරු දුන්නා. ඉතින් අපි එයාට සුභ ප්‍රාර්ථනා කරනවා. අපි ජනාධිපතිතුමාටත් සුභ ප්‍රාර්ථනා කරනවා. අගමැතිතුමාටත් සුභ ප්‍රාර්ථනා කරනවා. අලුතෙන් පත් වෙච්ච ඇමති මණ්ඩලයටත් අපි සුභ ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා එයා දීපු Maxis, number one tie in Sri Lanka.